දෙවියන් එදෙහීමේ ක්‍රියාව බුදුන්වහන්සේ වදාළේ මිත්‍ය ෘෂ්ටික ක්‍රියාවක් ලෙසටයි අපි අහලා තියෙන්නේ. ඒ සේනම් ඇයි මේ බොහෝ අය අනුගමන කරන්නේ. මෙහෙමයි බුදුරාන් වහන්සේ බෝම පැහැදිලිව දේශනා කරනවා පින්කමක් කරලා දෙවියන්ට පින් දෙන්න කියන කාරණය. ඒ හොඳට තේරුම්ගන්න ඕනේ. අපි මොනය පින්කමක් කළත් ඒ පින්කම් අවසානයේ රැස්වෙන්න උ පින අපි දෙවියන්ට අනමෝදන් කරන්න ඕන. ං අනුමෝදන් කිරීමෙන් ඔබට යනයක් බුදුරායන් වන්සේ කොතනකුවත් දේශනා කරන්නේ නැහැ. දෙවියන්ට පූජාවට්ටි දෙන්න දෙවියන්ට පොල් ගහන්න දෙවියන්ට පණුරුගාන්න දේවාල පස පසේන්න කියන දේවල් කොතනකත් අන්න සීල බුතයන් ගැනටයි වැටන්නේ. බුදුරයන්වන්සේ අපිට කොතනකොත් ඒවා කරන්න කියලා දේශනා කරන්නේ. නමුත් බුදුරන්වන්සේ බොහොම පැහැදිලිව කියනවා පින්කමක් කරපු තැනද අනි වාර්යම දෙවියන්ට පින්ෙන්න්න කියලා. ඒකට දෙවියන්ට පින් දෙෙන්න්න කියල කාරණය බුදුරජයන් වහසේ දේශනා කරන්නේ ඇයි මොකද දැම් මේ මනුස්සලෝකයේ ජීවත්වෙනකොට අපිට අකමැතිය ඉන්න. අපිට විරුද්ධා ඉන්න. ඒනිසා එවැනි අයගෙන් අපි ආරක්ෂා කරල දැන් අපිග පොලිසියතියන ආරක්ෂ හමුදාාතියනවා කියලා ඉතුන් මේ යින් තමයි අපිට වෙන්න වූ සොරසතුරු පීඩාවන්ගෙන් අපි ආරක්ෂා කරලදන්න. ඒවගේම නොපෙනෙන අමනුස්ස පීඩාවන්න අපි තියනවා ඒ ොට තරුන්ගන්නු. අපිට නොපෙනෙන්න වූ අමනුෂ්‍ය පීඩාවන් අපිට තියෙනවා. අපේ සතුරු වෙච්ච ආතිප්‍රේතයෙන් නිසා වෙන්න වූ නොපෙනෙන්න්න වූ අමනුස්්‍ය පීඩාවන් අපිට තියෙන. එදර බුදුරජාණන් වහන්සේ මේ දෙවියන්ට පින් දෙන්න කියන කාරණය තුළින් මොකක්ද කරන්නේ දෙවියන් ශක්තිමත්භාවයට පත් කරලා දෙවියන් තුළින් අර නොපෙනෙන්න්නව වූ අනුස්්‍ය පීඩාවන්ගේ අපි ආරක්ෂා කිරින්ිටය බුදුරයන්සතන ලාපොත්තුව. අර ආථානාටය සූත්‍රය. ර සතරවනන් දෙවියන්න ල්ල බුදුරාන්වන්සේට දේශනා කරලා කියනවා භාග්‍යවතුන් වහන්ස මේ බුදුරජාණන් වහන්සේටත් අකීකරු යක්ෂෝ ඉන්නවා කියනවා. එගැන බදුරජයන්වන්සේ කියනදේ හන්නෙත් නැහැ. එනිසාම මේ භික්ෂ භික්ෂණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසට මේ අමනුෂ්‍යයගේ ඒකන මිත්‍ය ෘෂ්ටික බලවේගයන්ගෙන් යම් පිඩාවක්නකොට මෙන්න මේ ආථානාටය සූත්‍රය කියන්න කියලලා බුදුරජන්වන්සේ දේශනා කරන. දැ තනති මොකක්ද වෙන්නේ. අපි දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරද්දි ඒ පින තුලින් දෙවයාගේ ආශෂවරණය සැපේ බලය වැඩි වෙන. එයටකොට දෙවියන්ගේ ආවුෂවරණය සැපේ බලයේ වැඩිවෙනකොට ඒ දෙවියන් විසින් අපිට අමනුෂ්‍යයන්ගෙන් වෙන්න වූ පීඩාවන්ගෙන් අපි බලක්වන. ඒම නැතුව දෙවියන්ට කවදක්වත් අපිට රැකියාවක් කරන්නන්න උසස්සීමක් ලබල දෙන්න විභාග පාස් කරන්න කවදක් දෙවියන්ට පුළුවන්කම ඒක හොඳට තේරුම් ගන්නු. ඒව කරන්න පැෑමකොට දෙවියා කියන්නේ සංස්කාරය. සංස්කාරයට අදාලව අපි මේ සිරු්දේ ලබල තියන්න. දැන් කතරගම දෙවියන් කතරගම ඉන්නවා. දැන් කතරගම දෙවන්ට පුළලුවන්ද ම හෙට සස්්‍රීක දිවතලයකට ගිහිල්ලා එතන උපදිනවාගේ හිටව පදන ලන්ද බැ මොකද කතරගම දෙවියන්ගේ සංස්කාරයයට අදාලවයියා එතන උපත්තිය ලැබුණේ එයන්න. දැන් ස මුලු දිව්‍යතලයන්ටම අධිපතිසක්ක්‍රයයා ඊලංක ටින්නේ සතරවරන්දය. සතරවරන් දෙවිය හිටියොත් එේම මං හෙත සක්‍රයාාවෙනවා කියල ට සක්ක්‍රයාාවෙන්න්න පුලුවන්. හිටදාල් සංස්කාරයාට නැහැ. ේත් එතකොට දෙවයා කියන්නේ සංස්කාරය. දෙවියාට වද හුසමක් ලබන්න කතරගද වන්ට හිතුවත් ේ මන්දන් සශස්වීක දී තලට යනක් යාටයන්න බහ ොට ඉ දාල් සංස්කාර කරගම දෙවියන්ට නැහැ. එනන් දෙවයා කියන්නේ සංස්කාරයක පලයා. තිේනත්. එතකොට දෙයා කියන කෙනට තු සස්වීමක් ලබන්න දෙවයාාට බැරි නං දෙවියන්ට පුළුවන් අපිටු සස්වීමක් ලබා න්න බැහැ. අපිට ලබල තින්න බැහැ. දෙවියාඋනත් උසස්වීමක් ලබනවනං, එයා ඒ උසස්වීම ලබන්න ඕනෙ කුසලය පින තුළින් මයි. කුසලය පිළ තුළින් මයි. වෙනදයකින් බැහැ. එනම් දෙවියන්ට උසස්වීමක් ලබන්න බැරිනං. දෙවියන්ට අවශ්‍ය තැනට දෙවියන්ට යන්න බැරිනම්, කවදක්ත් දෙවියන්ට මනුස්සේන්ටයේ දේ කලා දෙන පුළුවන්කමක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දෙවියන්ට පින්ඩ දෙන්න කියන්නේ. දෙවියන්ව ආවිශ්‍යවර්ණය සැපය බලය ශක්තිමත් කරලා, ඒ දෙවියන්ගේ ශක්තිය තුළින්. අමනුස් සිංගෙන් වෙන්න වූ පීඩනයන වලක්වන්. එනිසා නිරේ තුරුවම දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරන්නේය අත්‍යවශ්‍ය කාරණයක් ඉන් එහා පූජාවටති තියන්න පොල් ගන්න පඩු බඳන්න දේවලනම් බුදුරුවයන්සේ කොතනකොත් ධර්මයට දාළව අපට දේශන කළ නැහැ. ඒවා පස්සේ අද්දී අපි තෙරුවන් කෙරෙේ සද්ධව කියන කාරණය දුරුවල කරගන්න. තෙරුවන් කෙරේ සද්දාව කියන කාරණය දුරල කර ගන්නවා අපි තුළ විශ්වාසයක් තියන්න ඕනේ. මේ සෑම මනුෂ්‍යයකුටම අධිපති කවුද මේ සක්විති රජ්ජුරූ. මේ මුළු දෙවියන්ට අධිපති කව්ද සක්‍රය. මේ මුළු බ්‍රක්්ම තලයන්ට අධිපති කව්ද මහාබ්‍රක්්මයක්. මේ තුන් දෙනාම බුදුරජාණන් වහන්සේට වන්දනා කරන වනම් බුදුරජාණන් වහන්සේට වඩා ශේෂ්ඨ බලයක්, ශේෂ්‍ර, ශක්තියක් ශේෂ්, ආරක්ෂාවක් නෑ කියන තැනයි සද්ධාවකෙන කාරණය සකස්වෙන්. සද්ධාව කෙන කාණය සකස්වෙන්. ොටඉන් බැහරවෙලාපි දෙවියන්ගේ පස්සෙ මේආකාරයෙන්, අන්තවාදිවයාමෙන් ඒ යන මොහොතක් පාසාපි සද්ධහම දුර්වල කරගන්නවා නමුත් දෙවියන්ට පින්දීම බෞද්ධ පින්ගතුල්ලාට අත්්‍ය අවශකාරණයක්.